මේදවස්වල විකාශනය වන ජනප්‍රිය වෙළඳ දැන්වීම කරා නැවතත් ප්‍රේක්ෂකයාගේ සිත අමන්දානන්දයට පත්කරන ඇය දෙරණ නාලිකාවේ විකාශනය වන පාවෙනා වලාකුලේ ඒ විද අම්මා ටෙලිසිටුවමේ එන උදාරාගේ චරිතයට පණපොවන සුරූපී රංගන ශිල්පිනියයි. 2019 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරගාවලියට තම අම්මාගේ බලකිරීමට අයදුම් කරන ඇය නතරවන්නේ එම කිරුළ තමන් සතු කරගෙනය. එම තරගාවලියට අයදුම් කරන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වාණිජ බැංකුවක් වන NDB බැංකුවේ බැංකු නිලධාරිනියක් ලෙස ඇය සේවය කරලා තියෙනවා. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක් වීම සඳහා ඇය කුඩා කල සිටම වාණිජ කියන විෂය ධාරාව මනාව හදාරලා තියෙනවා. උසස් පෙළ වාණිජාංශයෙන් හදාරනවා වගේම ඒ දේවල් වලට අමතරව ඇය කුඩා කාලේ ඉඳම කලාවටත් බොහෝසේ ඇලුම් කරලා තියෙනවා. කුඩා කාලේ ඉඳන්ම රංගනයට වගේම නර්තනයටත් එකසේ දස්කම් පෙන්වන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. ඇගේ පළමු සිනමා පටයද දෙරණ නාලිකාව හරහා තමයි විකාශනය වුණේ. නමුත් ඇගේ දෙවන නිර්මාණයට වගේ ජනප්‍රිය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇගේ පළමු සිනමා පටයට ලබා ගන්න බැරි වෙනවා. පාවෙනා වලාකුලේ ඒ විද අම්මා ටෙලිසිතුව මහරහා ඉතාමත් ජනප්‍රියටපත් වූ ඇය පවසන්නේ නම් තමාගේ ඒ චරිතයට ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තාමත් ලැබෙන බවත්ය. අවසන් වශයෙන් ඇය පවසන්නේ තම රංගන ජීවිතයේ මෙතෙක් පැමිණි දුර ගැන ඉතාමත් ආඩම්බර වන බවත් තමාගේ චරිතයට හානියක් වන ආකාරයේ වැරදි දෙයක් කවදාවත් නොකරන බවත්ය. ඉතින් අපි අද කතා කරේ පාවෙනා වලාකුලේ ඒ විද අම්මා කියන ටෙලි සිතුවමේ උදාරාගේ චරිතයට පණ පොවන දමිත්‍රි සුබසිංහ ගැනයි.